Lak Derana Poothukata Ehagiya Ratagena Kekkumak අද මොකද උනේ? අද අපි නඩුව තිබ්බා ජාතික රූපాయని නඩුව ඇත්තම අපේ ජංගම දුරකථන ලබා දෙන්න කියන ඕපන් කෝට් එකේ ලබා දෙන්න කියලා මහේස්ත්‍රාත්තුමා නියෝග කරලා තිබ්බා පොලිසියට. හැබැයි පොලිසිය ඊට පස්සේ කියනවා ඒක අපරාධ විමර්ශන ඒකකයට බාර දීලා තිනවා කියලා. මම හිතන්නේ මේ දේශබන්දු දෙන්න කෝන් ඇතුළු මේ කණ්ඩායම කරන මේ සෙල්ලම අපිට හොඳට වෙනවා. මොකද මේ උසාවියෙන් අපිට කියනවා අපේ දුරකථන අපිට බාර දෙන්න කියලා. මෙයාලා කියනවා දුරකථන වැඩිදුර පරීක්ෂණ සඳහා මොකද මේ අපරාධ විමර්ශනයකට යවලා දේශබන්ධුවෙන්නකෝන්ගේ ලියුමක් පදනම් කරගෙන තමයි මෙයාලා මේ තීන්දුව తీරන ගන්න. ඔව් අකාර්යක්ෂම කරගෙන යන්නේ. ඉතින් අපිට පේනවා මේක ඇත්තටම මේ රටේ දේශපාලනය මොකද්ද කරලා තියෙන්නේ කියලා. දැන් රාජ්‍ය මාධ්‍ය අපි දැන් මේ වෙනකොට කියනවා අපි මේ මොකද ජාතික රූපවාහිනියට පැන්න කඩා පැන්න අපි මේ ටෙලිකාස්ට් නතර කරලා ලක්ෂ ගණන් පාඩුණා කියලා. දැන් ඔයාලට පේනවා ඇති ඒ කියන්නේ ජාතික ඒ කියන්නේ මේ රජයේ නාලිකාවක සේවිකාවකගෙන් ඒ කියන්නේ මොන මොන මොනවාද ඒකට කියන්නේ මේ ලිංගික අල්ලස් ලබා ගන්න තරමට දේශපාලනික වෙලාසා ඒවා හරි ව්‍යාජ කරන්නේ. ඉතින් මේකයි අපි කතා කරේ අරගලෙන් අපි කතා කරපු ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරේ ඇත්ත. මොකද අවුරුදු ගානක් තිස්සේ මේ දේශපාලන පත්වීම් වලින් ඔය පුටු වල රිංගගෙන ඔය දැන් බලන්න ජාතික රූපాయనిට කියනවා කැමැති අය අයින් වෙන්න. උන කැමැති අය ඉන්න. හරිද? අපි කොහොමත් මේක විකුණනවා කියලා. දැන් ওই රාජ්‍ය දේපොළ හැම දෙයක්ම විකුණන් යන රටක ඕන දෙයක් විකුණන්න රාජ්‍ය මාධ්‍ය විකුණන්න තරමට රට වංකලොත් වෙලා ඉවරයි. රනිල් IMF එකට ඕන විදිහට තමාගේ ඒ කියන්නේ IMF එකට ඕන විදිහට කොන්දේසි වලට හැමදේම කරන්න යනවා. වැඩි ඈතක නෑ. මාස 6ක් මාස 8ක් ඇතුළත මේක ලොකු ප්‍රශ්නයක් ඇතුළේ පොහොට්ටුවයි රනිල් අතර ලොකු ප්‍රශ්නයක් යනවා. මොකද පොහොට්ටු ඒ පැත්තෙන් ATA එක ඉල්ලනවා, රනිල් මේ පැත්තෙන් 13 ඉල්ලනවා. මේක මේ 50ත් මාරු කර කර හදාගෙන හරියන්නේ. අපි කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගැන. අලුත් ව්‍යවස්ථාවක් විදාක ජනාධිපතිකමේ අහෝසි කරන්න කියලා. දැන් හැමෝටම තේරෙන්නේ නැති මිනිසුන්ටත් කියන්නේ මේක දිගින් දිගටම පුරුදු වෙන්න හදන්න එපා. ඒ කියන්නේ මේ කාලෙන් කාලෙට මෙයාලා එක එක කතන්දර කියාගෙන කතන්දර වලට අවු වෙන්න එපා. අපි කතා කරේ රට වෙනුවෙන්. ඔයාලා හැමෝටම දැන් පේනවා දැන් කතා කරපු ප්‍රශ්න හැම දෙයක්ම කොතනින්ද කෙලවර වෙලා තියෙන්නේ කියලා. ජාතික රූපවාහිනියට මොකද උනේ? ඒක සේවය කරපු අයට මොකද වෙන්නේ? දැන් පොලිසිය ක්‍රියා කරන හැටි ඔයාලට තේරෙනවා. දැන් දේශබන්ධු මොකද උනේ කියන එක ඔයාලට තේරෙනවා. පොලිස්පති සීනෙන් හිටපු දේශබන්ධුට මොකද උනේ කියන එක ඔයාලට තේරෙනවා. ඉතින් හැමෝටම කියන්නේ ආයෙ පාරක් අහුවෙන්න එපා. ජනතාවට කියන්නේ ඔයාලා ගැන විතරක් ඔයාලා විශ්වාස කරන්න. අපි ගැනත් නෙමෙයි, දේශපාලඥයෝ ගැනත් නෙමෙයි, ඔයාලා ගැන විශ්වාස කරන්න. එතකොට විතරයි අපිට මේ වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන්. Lak Derana Poothukata Ehagiya Ratagena Kekkumak.